ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න. දෙනෙත් තෙල් ගෑවුණු කෙසල් කොලේ දෙනෙත් ඇවිත් විවර කරනවා. දානි බත්වල ටිකක් තෙල් තියෙනවා, රසත් ඒකමයි. දානි බත්මුල තුන් දෙනෙට විතර ඇති කියලා ඇයට හිතෙනවා. ඔය බත්මුලට මාළු කට්ලට් හතරම බෙදාගෙන ඇවිත් තිබුණා. පුංචට නැතුවත් ඇති අද කෑම, ඇයි කියනවා. තව බෙදාගන්න චූටි මහත්තයෝ කී කිය කියන්නේ. වෙනදට මම කාලෙනවා, අද අරන් ආවා. පුංචි බලන්න ඇත්තේ ඒක තමයි. හරි සැකේ. දේවාංගනී බත් එකට උඩින් ඔහුගේ මූණ දෙස බලනවා. ඕපන් කැන්ටින් එකේ පුටු බිමටම හයි කරලා තියෙන්නේ. නැත්තම් කෙල්ල තවත් ළඟට එනවා කියලා ඔහුට හිතෙනවා. දෙනෙත් දානි බත් එක වටේ තිබු ඉස්සන් බැඳුම්, මහලු ඇඹුල්තියල්, ගොටකොල සම්බෝල, පරිප්පු තෙම්පරාදු අයිනට කරනවා. නැත්නම් කන්න ඉඩක් නෑ. ආ ජිංජබිය එක. ඇය ළඟ තිබූ කූල් ජිංජබිය බෝතලේ ගන්නවා. දෙනෙත් එක විවර කරනවා. මං ග්ලාස් එකක් අරන් එන්නම්. මෙහෙම බොමු, රස එහෙමයි. ඕට පුදුම නෑ කෙල්ල මේ වගේ. ඔයයි මායි කට තියාගෙන එකම බෝතලේ බොනවා. ඒකෙත් ලස්සන. දේවාංගනේ ජිංජිබිය උගුරක් බීලා ඔහුට දෙනවා. ඔහුත් උගුරක් බොනවා. මිහිරි ඉඟුරු රස උගුර තෙමාගෙන යනවා. කමු, මං ඉස සුද්ධ කරලා දෙන්නම්. ඇත්තටම ඔහු ඇයට ලොකු ඉස දෙන්නෙම පුතු හැරලා දුන්නා. කෙල්ලගේ හදවත අලුතින් පෙරලෙන්න ගන්නවා. මේකට කියන්නේ ආදරේ කියලාද? ඇයට අහන්න හිතෙනවා. මම මෙහෙම බෝංචි තෙම්පරාදු කරලා කන්න හරි ආසයි. මාත් ආසයි. ඒගි ඉස්මත් රහයි. දේවාංගනී හරි ආසාවෙන් දානි බත් කටක් කනවා. පුංච දෙවිවේ කුකින් එක්ස්පර්ට්. හරි රහයි කියන්න හොඳේ. මං කියන්නම්. දැන් කවුරු කිව්වා කියලාද කියන්නේ? මං කියන විදියට කියන්නම්කෝ. ඔව්, ගොටකල සම්බෝල ටිකක් ඇගේ පැත්තට දානවා. ගොටකල කාලා තව සුදු වෙන දෙයක් නෑ ඉතින් නේද? ඒක තමයි අයියා කන්න. කෙල්ල දෙතොල් තද කරගෙන වගේ කියනවා. පස්සේ බලාගෙන ඉන්නවා. ඔහුගේ හදවතේ බල්බ් එල්ලෙනවා. අපි කලුයි තමයි ඉතින්. අපි එහෙම කිව්වේ නෑ. ඕන නම් ඉතින් සුදු අයියා කියන්නම්. ඇය කියනවා, කට්ලට් කමු හතරම්ම බෙදාගෙන. මේ නංගිට ගෙනාවු මුලනේ. අනිත් මුලට දෙකයි බෙදුවේ. ඒත් රසයි. ලබන මාසේ කිරි දානයක් දෙනවා කිව්වා. මම කිරි අරන් එන්නම්. මං හරි ආසයි. ඉස්සර තාත්තා කිරි දාන හොයාගෙන ගිහින් කිරිය ගිනත් දෙනවා මට. පව්, තාත්තල එහෙමයි. දෙනෙට දුකයි. ඔහුගේ තාත්ත නෑ. තාත්තව මතක් වෙනවද? ගොඩක්. ඇය බලාගෙන ඉන්නේ දුකින්. හෙට ඉන්දියාප පාටියත් ඉතින් දාන්නේ. ඉන්දියාප 1000ක් විතර ඕඩර් කරලා තියෙන්නේ. කොල්ලෝ කෙල්ලෝ ටික කන්න ගත්තම ඉන්දියාප 30ක් විතර කනවා එක්කෙනෙක්. අපේ අම්මා කරි සදනවා. ඔව්, මාත් පොඩි හෙල්ප් එකක් දෙනවා. උදේ එයා කිරිබත් හදයි, මං අරන් එන්නම්. හා, කේක් එකක්. අම්මගේ හොඳම යාළුවා කේක් හදනවා. එයා ලස්සන කේක් එකක් හැමදාම ඒ ඇන්ටිට කියලා හදවනවා. දේවාංගනේ ඔහු දෙසම බලාගෙන හිනා වෙනවා. අම්මට ඉතින් මේ කොල්ලව රාජකුමාරෙක් වගේ ඇති. ඉන්නෙත් මෙච්චරනේ. කටක් කවන්නද කියලා අහන දෙනෙට හිතෙනවා. හිතෙන සමහර දේවල් ගැන ඔහුටම පුදුමයි.
මේ මාළු ඇඹුල් තිය පොඩි කරගෙන මෙහෙම කන්න ඕනනේ. එහෙම රහද? කෙල්ලත් නොදන්න ගානට අහනවා. සමහර දේවල් තරංග බලෙන් දැනෙන්නේ. හරිම රහයි. ඒ විතරක් ඇති. දෙනෙත් කටක් අනනවා. ඇය බලාගෙන ඉන්නවා. කොහමට කටක් කවන්න රහද බලන්න? කොල්ලගේ පපුව පිච්චෙනවා. ඔහු ලස්සන්ට බත් කටක් අරගෙන ඇයට කවනවා. ඇස් අසාමාන්‍ය ලෙස හමු වෙනවා. ඒවත් ඒත් වෙනවා වගේ ඇයට දැනෙනවා. හරිම රහයි තමා. ඇය සංගාගෙන වගේ කියනවා. දෙනෙත් මොනවද හොයන්න වගේ එහෙමේ බලනවා. හදවත ගෑස් බැලුමක් වගේ වෙලා උඩ යන්න බලනවා. අයියේ නංගී, කාටද තව කවලා තියෙන්නේ? අම්මා බල්ලා, මගේ අම්මට විතරයි. දවසක් අසනීප වෙලා එයාට ගැව්වා. කොල්ලා ඇත්තම කියනවා අම්මට ඇරෙන්න වෙන කාටවත් කවන්න එපා කියලා කියන්නත් හිතෙනවා. දේවංගනී හිතනවා එච්චර රසයි කියලා දන්නවා නම් දානේ බත් මුලම අයියට කියලා කවා ගන්නවා. ඇස් දෙමියගෙන යද්දි කියනවා දෙනෙත් හරි ලස්සනට බත් මුල ඔහුගේ ළඟට ගන්නවා. කෙල්ල ඉඳුල්ලත බත් මුලින් ගන්නවා. ඔහු දැන් බත් මුලම කවනවා කියලා එයා දන්නවා. මොනවද මේ වෙන්නේ? සමහර වෙලාවට ජීවිතේ වෙන දේවල් එච්චර හිතන්න ඕනේ නෑ. විඳින්න විතරයි ඕනේ. දේවංගනී එක නොදන්නව නෙවෙයි. ඒත් හිතන්නේ නැතුව ජීවත් වෙච්ච අතීතයේ දවසක එක්කෙනෙක් කෙල්ලගේ ජීවිතේ ලස්සනම වසන්ත කාලේ නිම කළා. හරි දුක්බර දෛවයක්. කාලාන්තරයක් කෙල්ල හදවත වසාගෙන උන්නේ ඒ නිසයි. මේ සෙමෙන් සෙමින් විවර වෙන්නේ එහෙම සදාකාලයටම වසාගෙන උන් හදවත නේද කියලා ඇයට හිතෙනවා. මොනවද දාගෙන හිතනවා? කමක් නැහැ, ඔයා හිතන්න. ඕසිතින් කියනවා. දෙනෙත් රසට දානේ බත් කටක් අනනවා. ඔහු ඉස්සො බෙදුවෙන් ටිකක් පරිප්පු තෙම්පුරාදුවෙන් ටිකක් අරගෙන ඒකට ඇඹුල් තියල් ටිකක් පොඩි කරලා දානවා. අවසානයට කට්ලට් ටිකක් දානවා. එහෙමයි රසට අනන්නේ. බෝංචි අනන්නේ නෑ. කට එක තියෙනවා විතරයි. දෙන්නගේ දෙනෙත් එකට හමු වෙනවා. දෙනෙත් හරි ලස්සන්ට කෙල්ලට දානි පත්කට කවනවා. කවාපුවා හැදුවත් උඹ කිරිල්ලි, වසා තියාපන් කූඩුව නැත්තම් යයි ඉගිල්ලි. එතරින්ගේ කැම්පස් කොල්ලො අතර උන් කොල්ලෙක් ලතාවකට කිව්වා. කෙල්ලට කන්න ගත්ත දානි බත්කට ඉස්පොල්ල යන්නත් ගියා. ඇයි කැම්පස් කොල්ලට රැව්වා. පිස්සේ කොහෙද යන? ඇයි කියද්දි දිනේ සිනාසුනා. කොල්ලෝ කියන්නේ අත්දැකීමින් නංගේ. දිනෙත් කියනවා එයාගේ කෙල්ල හොඳ බූට් එකක් දීලා තියාට ඒක තමා ඔය. දිනෙත් තවත් කට කනලා කවනවා. දැන් ඔහු කන්නේ නැහැ. කණේකට වඩා කවන එකෙන් බඩ පිරෙනවා. ඒක කොල්ල දැනගත්ත යදයි. හරි බොරු කියන්නේ. මම කවල නැහැ කිව්වේ. මේ රසට කවනවනේ. ඇයි බැබැලෙන දැසින් කියනවා. කොල්ලගේ පපෝ ගිනි ගන්නවා. මේක ගින්දරක්. දැන් ඉතින් පිච්චියන්. ඔව් ඉතර කියනවා. කවල තියෙනවා තමා. මුලින්ම සමන්තාට කිව්වා. පස්සේ කී දාලා ගියානේ. ඊට පස්සේ තුෂාරිට කිව්වා. නිම්මිට කිව්වා. ඇයි අන්නාදිට? පස්සේ කී බැන්දා. ඊට පස්සේ නාවල නාමලීට කිව්වා. ෂෝක් කෙල්ල. එයාත් නැති වුණාට පස්සේ පිටිපෙන රුචිරායනට කිව්වා. ඔහු කියාගෙන යද්දි කෙල්ලට කැස්සක් ආවා. ඒ සමගම ආ හිනාව ඇයට නවත්තා ගන්නට බැරි වුණා. මේක බොන්න. දෙනෙත් මුව තද කරගෙන ජින්ජබිය බෝතලේ දුන්නා. මෝඩ පිස්සේ කොහෙද යන?
ඇයි හිනාව නවත්වා ගන්න බැරිවම කියනවා. දෙනෙත්තේ දෙනෙත් දෙකලවරින් පැන්න දෙකඳුල දෙසම බලාගෙන ඉන්නවා. ලස්සන දේවෝ පිටිපන රුචිරාණි ඇහෙම කියලා ආයෙත් හිනා වෙනවා. දෙන සිනාබරව බලාගෙන ඉන්නවා. ඇත්තනංගේ පිස්සෙක්, මං කැවේ නෑ කියලා කිව්වම විශ්වාස ගන්නෙ නෑනේ. ඇහි වෙනස්ම බැල්මක් හෙලනවා. ඒ බැල්මේ රස්නෙට කොල්ලගේ පපුව පිච්චියගෙන යනවා. ගොඩක් විශ්වාසයි ඇහි පැමණයි කියන්නේ. මේ දෙපස් ඇතුළත වෙන්නේ වෙන නාට්‍යයක් කියලා දෙන්නම දන්නවා. අයියා කන්නේ නෑනේ, කන්නකෝ. මේකට අයියට ඔහු රසටම අනමුකට ඇය ඔහුටම කවනවා. අම්ම මොනවද ඉතින් බර්ත්ඩේකට දෙන්නේ මේ පාර? දෙනෙත් හිනා වෙනවා. මට ඇඳුම් තමයි යා දෙන්නේ. දේවාංගනෙට බැලෙන්නම ඔහුගේ වමත දෙසයි. ඒ අතට ඇය ගත්ත අත්තොල්ලොසු ලස්සන තියයි කියලා කෙල්ලට හිතෙනවා. ඒක ලස්සන හෙටම දෙනකොටයි. දෙනෙත් අවසාන දානේ බත් කටත් ඇයට කවනවා. කෙල්ලට දැන් මෙතනින් නැගිට ගන්නවත් බෑ. ඇයට ස්මෘත්තේ වගේ. මෙහෙමම ටිකක් නිදාගන්න තමා වෙන්නේ දැන්. මට ගොඩක් කවලා. කොල්ල හිනා වෙනවා. ඔය ගහක් යටට වෙලා නිදාගෙන යන්. ඇය හිනා වෙනවා. මට කැව්වට පින් හොඳේ. ඇය කියන්නේ ඕගේ ඉඳුල් අත මතම අතක් තියලයි. දෙනෙත් කෙල්ල දිහා බලන්නේ ස්ලෝ මෝෂන් එකේ. දවසක එමුකෝ ඉන්දියාපු මුලක් හදාගෙන. ඇයි මීර් ලෙස හිනා වෙනවා. සැටඩේ මං එනවා එදාට ගමනක් යන්න. හා මට එදාට හැබැයි IT එකේ වැඩක්. එහෙනම් කමක් නෑ. මාත් එක්ක ඒ පැත්තේ යන්ද? ඒත් ෂෝක් ඉතින්. හා මං එක්ක ගිහින් ප්‍රශ්නයක් වේද? ඇයි? නෑ ඉතින්. ඒ කවුරු ඉන්නවද දන්නේ නෑනේ. පිටිපන රුචිරාණේම ඇයට ආයෙත් හිනා යනවා. IT එකේ ඇති හොන්තුවක් නෑ නංගි මට. කොල්ලා කියනවා. ඇයි හිනා වෙනවා? හොන්තුවක් නැති එකම හොඳයි. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.